අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාතු ප්‍රතිපින් සිරස්තල විදේශ අධ්‍යාපනයට යන ශ්‍රී ලාංකික දරුවන් පිළිබඳව දෙමාපියන් සහ බලධාරීන් දැනුවත්ද නවක වදෙන් පීඩා විඳි සරසවි සිසුන්ට ඇමති බන්දුලගෙන් කමිටුවක් Nilan, SB, Lakshman saha Vijitta erehiva vinaya piyawara ganeemata nidahas paksha vinaya kamituwa rasvei. Chodana ellawu kisiveku nopeminei. Govi sangvidhana walin rajayata danum deema. Australiyawedi pickpocket gasu Sri Lankikin pas denekuta weda waradi. Chine patireyana bahanaka virusayak gana loka saukhya sangvidhanaya siruwen. Sri Lankawat avadhanen. Prathamen deshiya puwa. විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන් හදිසි අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වූ පුවත් රැසක් පසුගිය දින කිහිපය තුළදීම අපට වාර්තා වුණා. එවැනි තවත් සිදුවීමක් අද වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයේ. ඒ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි සජිත් මදුෂාන් කුලතුංග නැමැති සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට පිටත්ව යන සිසු සිසුවියන් සංඛ්‍යාව වසරකට 20,000කට ආසන්නයි. එලෙස විදෙස් රටවල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට පිටත්ව යන සිසු සිසුවියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනම ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරා විදෙස්ගත වන සිසු සිසුවියන් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනයක් හෝ බලධාරීන් එක් නොමැති වීම මත බව මේ වන විට පැහැදිලි වී අවසන්. මෙලට ආසන්නතම සිදුවීම වන්නේ අසර්බයිජානයේ වෙස්ටර්න් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියන් තිදෙනෙක් ඔවුන් පදිංචිව සිටි මහල් නිවාසය ඇති වූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ පුවතයි. එමෙන්ම අබුඩාබි සහ ඉතාලිය ඇතුළු රටවල අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන්ද හදිසි ඇති වූ අසනීප තත්වයන් සහ අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණේ රටේ ප්‍රධාන මාතෘකා අතරට එම කරුණුද එක් කරමින්. මෙලෙස අනතුරු රැසකින් ජීවිත අහිමිවීම වාර්තා වන පසුබිමක තවත් සිදුවීමක් අද අපට වාර්තා වුණා. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටි දොඩංගස්ලන්ද කඳුපලාත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සජිත් මදුෂාන් කුලතුංග සිසුවා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ සජිත් මදුෂාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු ගොස් තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 11 වනදායි. සජිත් මදුෂාන් දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි. මීට දින දෙකකට ඉහතදී සජිත් මදුෂාන් සිසුවාගේ මිතුරෙක් විසින් ඔහුගේ සුවදුක් විමසා බැලීමට ඔහු නවාතැන්ගෙන සිටි කාමරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ඇද වැටී සිටින අයුරු දැක තිබෙන බවයි පවුලේ ඥාතීන් වෙත මිතුරෙක් ප්‍රකාශ කර ඇත්තේ. විශේෂයෙන්ම වර්තමාන රජය තුලින් අපි ඉල්ලීමක් කරන්නේ මේ සඳහා මේ දේහය අපට මනින් ලංකාවට ගෙනත් දීමත් ඒ වගේම මේ වෙන විට අපි මේ පුතණුවන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කිරීම සඳහා ඉඩකඩම් සහ සියලු දේවල් අපි උකස් කර තමයි ඇත්තටම පිටත් කරේ. නමුත් මේ සිදුවීමත් එක්ක අපි කබලෙන් ලිපට වැටලා තිබෙනවා. මේ දේහය ගැනීම තුල වුණත් යම්කිසි මුදල් අවස්ථාවක් අපිට අවශ්‍ය කරලා තියෙනවා. හැබැයි රජයක් වශයෙන් ගරු විදේශ අමාත්‍ය ගරු ලේකම්තුමා අධ උදෑසන අපි හමු වුණා. එතුමා අපිට සඳහන් කරා අපිට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඒ මරණය ස්වභාවික මරණයක්ද එහෙම නැත්නම් ගින්නකින්ද එහෙම නැත්නම් ඒ සිදුවීම පිළිබඳ අපිට තව සත්‍ය තොරතුරක් ලැබිලා නැහැ. අපි කිසිම ලෙඩ රෝගයක් තිබුණේ නැහැ මේ පුතණුවන්ට. මෙලෙස දිනෙන් දින සිය ජීවිතෙන් වන්දි ගෙවන අපේ අනාගත පරපුර බේරා ගැනීමට වත්මන් රජයේද අවධානය දැඩි ලෙස යොමු විය යුතු කාලය එළඹ ඇති බව සිහිපත් කළ යුතුමයි. මෙලෙස විදෙස් අධ්‍යාපනය සඳහා රටින් පිටව යන සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම එම ආයතන පිළිබඳව නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රමවේදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ප්‍රකාශ කළා. ඉදිරි කාල පරිච්ඡේදය තුලදී අධ්‍යාපනයේ සඳහා ශිෂ්‍යයන් පිටත් කර යවන ආයතන වල පාලනය අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළේ ඒ සඳහා නියාමන පිළිවෙතක් සකස් කළා. මේ යන ක්‍රමයට අපේ රට ඇතුළෙම විසඳුමක් ලබා ගන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්. කෙසේ වෙතත් විදෙස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන සිසු සිසුවියන්ගේ ජීවිත ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතු බව මෙවැනි සිදුවීම් හරහා සමාජයට ගෙන එන පණිවිඩයක් බවට පත්ව තිබෙනවා. මුළු මහත් ලෝකයේම අවධානය යොමු තිබෙන වෛරස් රෝගී තත්ත්වයක් පිළිබඳව තොරතුරුයි මේ ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ.
சீனே வுஹான் நகரின் வார்த்தாவன கொரோனா வைரஸை ஹெத்வின் ஸ்ரீலங்கின் தம விதேச கமன் விமன் சீமாகிரிமே அவசியதாவாக நமதி பவ மிரட்டு சௌக்கிய அமாத்தியாஷே நிவேதனாக நிகுத் கருமின் பவசனவா ஏன் ஓ ஸ்ரீலங்காவே சௌக்கிய அஷ மெம ரோக பிலிபந்து தடி அவதானின் பசுவன் அத்தர எம ரோக லக்ஷண சகித புத்கலின் லங்காவட்டு பெமினின்தை ஹந்துனா கெனிமட்டு பண்டார் நாயக்க ஜாத்தியந்தர கொந்தொட்டுபலே பிகிட்டி சௌக்கியக்கே தனுவத் கரதி பவாய் எம அமாத்தியாஷே நிகுத் கல நிவேதனே தக்வென்னே வியாப்தமிமின் பவதின அபிராச வைரசையாக பிளிபந்தவு விது ஸ்மார்த்திய வார்த்தா கரசினவா அதால வைரசே சீனே வுஹான் நகரே ஆஷ்ரிதவ பெதரியாமின் பவதின அதன ஏய கொரோனா வைரசே லெச ஹந்துனாகன ஏதிபவடை தொரத்துரு வார்த்தா வான்னே மெம கொரோனா வைரசே பிளிபந்தவ வித்யாகார பரீட்சணவலின் சனதவி ஏத்தே புத்களின் பணாகட ஆசன்ன பிரிசகட மேய ஆசாதனே வி ஏதிபவாய் கெசே வெதத் கோலிய போவன ரோக பிலிபந்த லண்டன் ராஜகீய ஆயத்தனே மாச்சாரிய நீல் ஃபர்கசன் மகதா சனஹான் கரானே அவம வசேன் மெம ரோகக்காரகிய புத்களின் 1700 தினகுட பமன ஆசாதனே வி ஏதிபவாய் எசேம சீனே துல வியாப்த விமின் பவதின மெம நவ வைரசே ஹேத்வின் புத்களின் தெதனகு ஜீவிதாக்ஷேட பத்வதிபனவா ஏ வைரசே தனடமத் பத்திரேமின் பவதின சீனே வுஹான் நகரேன் அதால வைரசே முகுது பெலாட்டிவலின் ஹோ முகுது ஜீவியின்கின் வியாப்தவானட ஏதிபவட இரட்டு சௌக்கிய அம்சசேக பலகரண பவாய் வித ஸ்மார்த்தி வார்த்தா கரானே மே அதர சீனே சஞ்சாரி கரானே நம் மெம வைரஸ் ரோகி தத்தே பிலிபந்தவ செலக்கிலி மத்வன லெச அமெரிக்காவ இரட்ட வெசியான்ட தனும் தீதிபனவா எசேம அமெரிக்கானு குவாந்துருப்புல துணுகதி சீன சஞ்சாரகின்த தடி பரிக்ஷாவுகட லக்கிரின பவாய் வித ஸ்மார்த்தி வார்த்தா கரானே அதால வைரசே பிலிபந்தவு அவதானின் பசுவன லெச லோக சௌக்கிய சங்விதானேது ஆசியானு ரட்டவல்ட அனுதுரு அங்கவாதிபனவா கெசே வெதத் சௌக்கிய அமாத்தியாஷே நிவேதனாக நிகுத் கரமின் பவசன்னே மெம வைரஸ் ரோகி தத்துவ ஹேத்துவின் விதேச கமன் பிமன் சந்தா சீமாவக் பெனவீமட அவசிய நோவனு பவ லோக சௌக்கிய சங்விதானே நிர்தேச கரதி பவாய் எசேம வர்த்தமான தத்துவ அணுவ ஸ்ரீலங்கைக்கிந்த தம கமன் பிமன் சீமா கிரீமே அவசியதாவியாக் பெண நொணகின பவது சௌக்கிய அமாத்தியாஷே அவதாரணை கரசினவா ஸ்ரீலங்காவே சௌக்கிய அம்ச மெம ரோகி தத்துவ பிலிபந்தவ தடி அவதானின் பசுவன அதர எம ரோக லக்ஷண சகித புத்களின் லங்காவட பெமினின்னே தை ஹந்துனா கனிமட பண்டார நாயக்க ஜாத்தியந்தர குவந்துடுபலே பிடி சௌக்கிய ஏகக்கே தனுவத் கர அவசிய பீவர கனிமட கட்டியுத்து கர திபனவவை அதால நிவேதனை துரின் சௌக்கிய அமாத்தியாஷ வெடிதுருட்ட ஸ்நான் கலே எசேம மெம வைரஸ் ரோகி தத்துவ பிலிபந்தவ ஸ்ரீலாங்கிக வெசியன் அனுகமனை கலியுத்து உபதிஸ் மாலாவாக் சௌக்கிய அமாத்தியாஷ நிகுத் கர திபனவா ஏ அணுவ எஹி தக்வேனே மனா சௌக்கிய புடுது அனுகமனை கலியுத்து அதர ஏ சந்தா கஹின விட ஹோ கிவிசின விட லேன்சுவக்கின் முவ ஆவரணை கிரீப தேத் நிதர சபன் யுதா சோதா பீர்சிது தபா கனீம நிதர முகுணஹா நாசே அல்லிமென் வெலக்கீம் ஹா ஜனா கீர்ண ஸ்தானியன் நீ அனவஷ்ய லெச கெவிசீம அவம கிரீம சுதுசுபவாய் விசேஷன்ம குடா தருவான் கர்ப்பணி மவுரன் சா வெரி ஹிட்டியன் அதிக ததபதே பவதின ஜனாகீர்ண பிரதேசவில அனவஷ்ய லெச கெவசீம சஹா கமன் பிமன் யாம அவம கிரீம துடின் மெம ரோகே பெத்திர யாம பாலனை கரகத ஹகி பவாய் சௌக்கிய அமாத்தியாஷ பவசன்னே ராஜ்ய யாந்திரணே பவத்தின அகாரியக்ஷமதாவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மகதாகே அவதானியட யம வீதிபெனவா அமாத்தியாஷ லேகம் வரும் சகா தொருத்துரு தாக்ஷன பலதாரின் சகா ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மகதா திரஹமுவாக் ஜனாதிபதி காரியாலயத்தை பெவத்வனா ஐசிடி එකට අපි මේ පාර හොඳ බෝඩ් එකක් දාලා තියෙන්නේ මේ සියලුම දේවල් එතනින් කෝඩිනේට් වෙන්නට ඕන හන්දා ඩිජිටල් කොන්සෙප්ට් එක සම්පූර්ණ මේක කන්ට්‍රෝල් වෙන්න ඕන එක තැනකින් පාස්පෝර්ට් ඔෆිස් එකේ ඩේටාබේස් එකක් තියෙනවා ID කාඩ් එකේ ඩේටාබේස් එකක් තියෙනවා මේ හැමතැනම RMV එකේ ඩේටාබේස් එකක් එතකොට මේවා එක ආකිටෙක්චර් එකකට නැති වුණොත් මේවා අන්තිමට කවදා හරි අපි මේවා ටික එකව කරන්න ඕනනේ. ඉතින් ඒක එක තැනකින් කරන්නට ඕන. දැන් අපි e-governance වලට මේක ඉක්මනින්ම යන්න ඕනේ. ජනතාවට මේ ඔෆිස් එකට එන්නේ නැතුව කරන තැනට අපි ගෙනියන්නට ඕන. මේ තියෙන බොහොම අපහසුතාවල් එකෙන් නැති වෙලා යනවා. විවිධ දූෂණ වලටත් මූලික වෙන්නේ ඔය මිනිස්සු ඇවිල්ලා හම්බ වෙන්න තැනකට ගෙනාවම. මේ ইনফরমේෂන් ඔක්කොම තියෙනවා නම් හරි ලේසි මේ පාලනය කියන ගවර්නන්ස් කියන එක ඩේටා නැතුව ගවන් කරන්න බෑනේ. ජනතාවට පහසු වුණේ නැතොත් ජනතාවගේ පැත්තෙන් හැමතිස්සම අපි බලලා මේවා පහසු කරේ නැතෝ මේ මේකක්වත් ඉස්සරහට යන්නේ නැහැ. තිස්සම හිතන්නේ මිනිස්සු හොරු කියලානේ. ඒ එහෙම හොරු කියලා හිතන්නේ නැතුව මේ මිනිස්සු මේ අවංක මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියන එක දිහා බලලා අර අවංක නැති කොටසට වෙනම ක්‍රමවේදයක් තියෙන්න ඕන. අවංක මිනිස්සුන්ට පොදුවේ ලේසියෙන්ම මේවා කරගැනීමට හැකියාවක් තියෙන ක්‍රමවේදයකට අපි හදන්න ඕනේ. ආයතන හැම එකකම තියෙන හැම ප්‍රොසෙස් එකක්ම සරල කරන ක්‍රමවේදයකට යන්න කියලා උපදෙස් දෙන්න. ඒගොල්ලන්ට පුළුවන් තරම් මේ රෙස්ට්‍රික්ෂන්ස් අහක් කරන්න.
ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී සංගමයේ ප්‍රධාන අනුශාසක ධුරයද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිරිනැමුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට එරෙහිව පරීක්ෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අභිවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසා යන මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ පරීක්ෂණය සඳහා අද දිනේ පෙනී සිටින ලෙස පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය කෙරුණා. කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරුන් අද දිනේ විනය කමිටුව හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් නියෝජනය කරමින් ඔවුන්ගේ නීතිඥවරුන් කමිටුව හමුවේ පෙනී සිටියා. විනය කමිටුව මගින් ලබා දෙනු ලබන නිර්දේශ අනුව අවසන් තීරණය මීළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතයි. ඒ ප්‍රතික්ෂේප කිරීමට අදාළ කිසිම නියෝගයක් අප වෙත බාර දීලා ලබා දීලා නැහැ. ඒ වගේම විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් තවදුරටත් විරෝධතාවයක් වශයෙන් අප ඉදිරිපත් කරලා සිටියා. මෙම චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ ආකාරයට පවරව පවත්වාගෙන යන්න බැහැයි කියලා. කෙසේ නමුත් ලිඛිතව හේතු දැක්වීමකින් තොරව අද දිනේ විමර්ශනය පැවැත්වීම සඳහා ගන්නා ලද උත්සාහයට අප විරෝධය දැක්වුවා. ඒ අනුව විමර්ශනය සඳහා නැවත දිනයක් ලබා දුන්නා. පෙබරවාරි මාසයේ 8 වෙනි දින විමර්ශනය වැඩිදුරටත් ආරම්භ කරනවා මූලික විරෝධතාවය සම්බන්ධයෙන් හේතු දැක්වීමෙන් පසුව කියලා. අද දිනේ මේ විනය පරීක්ෂණ මණ්ඩලය අවසන් කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අවස්ථා ගණනාවකදී වගේ පුරසාරම් කතා අපිට අහන්න ලැබුණා ජනමාධ්‍ය ඔස්සේ. නමුත් නීතිය ක්‍රියාදාමයේ අනුගමනය කරන්නේ නැතුව ඔවුන්ට කිසිම හැකියාවක් නැහැ. අපි දැඩිව විශ්වාස කරනවා මේ විනය ක්‍රියාමාර්ගය ඔවුන්ට පවරලා තියෙන ආකාරයට පවරව පාත්වාගෙන යන්න බැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙය අපේ වාසියට ලැබිය යුතුයි. එහෙම නොවුනත් අප ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්නත් සූදානම්. විධිමත් චෝදනා පත්‍රයක් ලබා දීලා තිනවා. ඒකයි ඔවුන් ඇවිල්ලා විරෝධතාවයෙන් දක්වන්නේ. ඒ විධිමත් චෝදනා පත්‍රය අනුව අපි පරීක්ෂණයේ දිදීරට කරගෙන යනවා. අද පරීක්ෂණය ආරම්භ වීමක් වුණා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරනවා. ඒ කරුණු දැක්වීම පිළිබඳ වැඩිදුර විභාගය පෙබරවාරි 7 වෙනිදාට කල් දීලා තිනවා. විනය කටයුතු කඩ කරලා තිනවා. ඕනෑම කෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීම සිදු කරන්න පුළුවන්. මේ අතර මේ සම්බන්ධයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට අපේ පක්ෂය ඉතාමත්ම සක්‍රීයව මෑත කාලේ නොවිරු ආකාරයෙන් පක්ෂයේ විනය පිහිටුවීමෙහිලා විනය කමිටුව කටයුතු කිරීම අගය කළ යුතු කාරණාවක්. මොකද පක්ෂයේ විනය පසුගිය මැතිවරණ ක්‍රියාවලියේදී පක්ෂයේ ප්‍රතිපත්තිය, පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරපු සියලුම දෙනාට ඒ අයට සාක්කි විමසලා ඒ අයට පිළිතුරු ලබා දෙන්න අවස්ථාව ලබා දීලා ඉතාමත් පාරදෘශ්‍යභාවයකින් මේ විනය කමිටුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසා, ලක්ෂ්මන් යාපා මැතිතුමා ඇතුළු ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව තිබෙන විනය කමිටු පරීක්ෂණ මේ වෙනට අවසානය දක්වා ගමන් කරනවා. අද දිනේදී ඒ කටයුතු හමාර වේ. ඊට පස්සේ තීරණය පක්ෂයේ මධ්‍යම කාර සභාවට දේශපාල මණ්ඩලයට ඉදිරිපත් කරයි. ඊට පස්සේ ප්‍රකාශයට පත් වේ කියලා මම හිතනවා. වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මෙරට ජනතාව අප්‍රසාදයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මේ රටට ආදරය තියෙන අනිත් ඕන පක්ෂයක් එක්ක අපි කසාති තව දික් කරගන්න ලෑස්ති. හැබැයි අපි කියපු දේ ඇහුවේ නැහැ. ඒ අය හිතුවා ජනතාව මීට වැඩිය සුරංගනා ලෝකවලට ගෙනියනවා කියලා තමයි පහුගිය ජනාධිපති මැතිවරණේ මම පෑවේ. දැන් අඩු ගානේ දරුවන්ට දීපු ඇඳුම් සූට් එකේ මුදලිනුත් භාගයකට අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවෙන් අනෙකුත් සහනාධාර දැන් දිගටම කපාගෙන යනවා. අපේ මේ බඩදරු අම්බලාට දුන්න පෝෂණ මල්ල රුපියල් 20,000ක පෝෂණ මල්ල දුන්න පහුගිය මාස දෙකේම හම්බ වෙලා නැහැ.
කොහොම වෙතත් ගොවි ජනතාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අතිරේක භෝග වලට පොහොර වල ලොකු හිගයක් තියෙනවා. හැබැයි රජයට දැන් මාස දෙකක් ගත වුණා, තාම කිසිදු වැඩපිළිවෙලක් නැහැ ගොවින්ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න. ගෝඨාභය මහත්තයාගේ මැතිවරණයට කෝටි ගණන් වලින් වියදම් කරපු අයට සියලු දෙනාටම කියන්නේ, ඒ වියදම් කෙරුවා වගේම එතුම අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ රටේ ජනතාවගේ පොහොර ටික සපයලා දෙන්න කියලා. අපි මේ සින්නක්කර විකුණපු පෝට් සිටි එක 99 අවුරුද්දේ බද්දට ගත්තාම කිව්වා අපි රට විකුණනවා කියලා කිව්වා. හම්බන්තොට වරාය චීනුන්ට ලියලා දීලා තිබිච්ච එක බද්දට දුන්නාම කිව්වා මේක වික්කයි කියලා. හැබැයි දැන් හැමෝටම සනීපයි. ජනතාව කියන්නේ හොඳට තිබිච්ච රටක් අපිට වෙච්ච දෙයක් කියලා ඉන්නේ. අර ගමේ කතාවක් තියෙනවනේ, කුඹලා මාළු කෑවනම් බලලෝ ඥාඋ ඥාඋ කියපන් කියලා. ඒ වගේ තමයි රටේ ජනතාවට අද සිද්ධ වෙලා තියෙන්නේ. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. ඉදිරි මහමැතිවරණයට නව සන්ධානයක් යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අපි ලබන සතියේ ඉඳන්ම විශේෂයෙන්ම අපේ ආසන මට්ටමේ ඉන්න ආසන සංවිධායකවරුන් දැනුවත් කරලා, රට පුරා ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරුන් අපේක්ෂකවරුන් දැනුවත් කරලා, අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ඕන පසුබිම අපි සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණි පක්ෂ සියල්ලම මේ සන්ධානයට එකතු වෙනවා. ඒකින්ද එක්සත් ජාතික පක්ෂයේ කාවත් අපි අයින් කරන්නවත්, එහෙම නැත්නම් කාවවත් අතහැරලා දමන්නත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශ්වාසය තියනවා තවමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ යථාර්ථය අවබෝධ කරගෙන එතුමා මේ කටයුත්තට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න එකමුතු වෙයි කියන එක. එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වහා ගැසට් මගින් නීතිගත කළ යුතු බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඉල්ලීමක් කර සිටිනවා. දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නමල් කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කළා. මේ කෘෂි කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොපිය. මේකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා නාඩු වීකිලෝ එකක් රුපියල් 52ටත්, සම්භවී කිලෝ එකක් රුපියල් 57ටත්, කීරි සම්භවී කිලෝ එකක් රුපියල් 63ටත් මිල දී ගන්න බවට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් ගොයම් කපන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ ගොවියගේ ගොයම් මේ වී කරල් වී මේ වෙනකොට කපන්න පටන් ගන්න තියෙනවා රුපියල් 40 ගණන් වලට. දැන් ගොවියගේ වී ටික විකුණන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තාමත් රජයේ ගබඩා ක්‍රියාත්මක වෙලා නැහැ. රජයේ වී මිල දී ගැනීමට අදාළ මුදල් වින් කරලා නැහැ. අඩු ගානේ මේකට අදාළ මොකක්වත් හාහුවක්වත් නැහැ. හැබැයි දැන් 40 ගණන් වලට ගොවියගේ වී ගන්නකොට පාජි බොගි කියා තාමත් රුපියල් 100 ගණන් වලට 98ට 99ට හාල් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ මිල ගණන් සටහන් කරලා තිබුණාට මේක නීතියක් බවට පත් වෙලා නැහැ. කරුණාකරලා මේක ගැසට් කරන්න, ගැසට් කරලා මේක නීතියක් බවට පත් කරන්න. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ආශ්‍රිතව විවිධ සොරකම් සිදු කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරාශ්‍රිතව ක්‍රියාත්මක වූ ගැට කැපීම් ඇතුළු සොරකම් කිහිපයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවන් 3 දෙනෙක් වයස අවුරුදු 25 38 අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු වෙනවා. ඉන් 5 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර 2 දෙනෙකු ඉන්දියන් ජාතිකයන් වන බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම පිරිස මාස දෙකක පමණ කාලයක සිට වෙළඳ සංකීර්ණවල මෙන්ම දුම්රිය තුලදී පුද්ගලයන් සතු මුදල් පසුම්බේ සොරකම් කිරීමේ කටයුතු තුල නිරතව සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා. පසුගිය මාස දෙකක කාලය තුළදී මෙල්බන් ජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුවයි මෙම පුද්ගලයින් මෙල්බන් පොලිසියේ විශේෂ ඒකකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවටගත් පිරිස එරට අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඇප මත මුදාහැර ඇති අතර යළි අප්‍රේල් මාස 14 වනදා මෙල්බන් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී
ඔවුන් ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එරට විසින් ගන්නා ලද නෛතිකමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් හෝ පරීක්ෂණයක් සිදු කිරීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලය පැවරෙන්නේ එම සිදුවීමට මුහුණ දී ඇති පුද්ගලින්ගේ පාර්ශවයේ මෙරට විසින ඥාතීන් විසින් යම් ඉල්ලීමක් හෝ පැමිණිල්ලක් සිදු කළහොත් පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා. රටේ ක්‍රියාදාමය වෙනස් කිරීමට ජනතාව ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව ඌ පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බතුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඒ පක්ෂයට හරියට නායකත්වයක් දී ගන්න බෑ. රට ගොඩ ගන්න නම් කොහෙත්ම බෑ. ඒක ප්‍රධාන වග උත්තරකාරයා වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියලා පාක්ෂිකෝ කියනවා. මල් පහන් තියලා පූජා කර කර අපි දන්නේ එක්සත් ජාතික පාක්ෂිකෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න ඕනි කියලා. මේ රනිල් වික්‍රමසිංහ අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය හැර යන්න පාටක් පේන්නේ නෑ. අර කේක් ගෙඩිය කෑලි කෑලි වලට කපන්නාසේ එක්සත් ජාතික පක්ෂය පතුරු පතුරු වලට ගලවලා තමයි මේ අවසාන ගමනක් යමින් තිබෙන්නේ. ඒ කට්ටිය තියෙන්නේ රට හදන්නේ නෙවෙයි නායකකම රැක ගැනීමේ සටන තියෙන්නේ. රනිල් ගත්තත්, ගෝඨාභය ගත්තත්, මහින්ද ගත්තත්, සජිත් ගත්තත් අවුරුදු 73ක් අත්හදා බැලුවනේ ඔයි කාටවත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ ඔළු මාරු වීමක් නෙවෙයි ක්‍රමේ මාරු කරන්න ඕනේ. දැන් අත්හදා බලන්න තියෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. දැන් මේ රංජන්ගේ තැටිය ලස්සනට කෙරීගෙන යනවා. මම හිතනවා රංජන් රාමනායක මේ රිදී තිරයට ඇවිල්ලා කරපු ෆිල්ම් වලින් ප්‍රසාදේ ආපු ජනාදරේ දිනාපු රටම කලම්බපු හොඳම ෆිල්ම් එක තමයි මේ හොඳම චිත්‍රපටිය තමයි දැන් මේ රඟ දක්වමින් තියෙන්නේ. ඔහු ඒකේ රඟපෑවා. ඒකේ අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරලා එළියට දාන එක ආණ්ඩුවෙන් කරනවා. දැන් මේ චිත්‍රපටිය හරි ජනප්‍රියයි. ඉතින් දැන් මේක ප්‍රදර්ශනය කරන අතරේ හාල් මිලි ඉහෙලට යනවා. ජනතාවට දෙන සහන කැපෙනවා. එතන තැටිය දාලා සහන කපන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. නවක වදය හේතුවෙන් පීඩාවට පත් වූ විශ්වවිද්‍යාල සිසුන්ට සහන සැලසීමේ කමිටුවක් පිහිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එය අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සහ විද්‍යාපීඨ තුළ නවක වදය කරන කොටගෙන මේ වන විට සමහර ශිෂ්‍යයන් සිවිදීවෙන් අසාගෙන තිබෙනවා. හානියට පත් වෙන ශිෂ්‍යයන් රෝගතුර වෙලා රෝහල් ගත වෙලා තිබෙනවා. සමහර ශිෂ්‍යයන් ආබාධිතයන් බවට පත් වෙලා තියෙනවා. සමහර ශිෂ්‍යයන් ඉතිං ආයුබෝවන් කියලා උසස් අධ්‍යාපනයට සදහටම සමු දීලා තියෙනවා. මම නවකවද වින්දිතයන්ට සහන සැලසීමේ කමිටුවක් ලබන සතිය තුලදී පත් කරලා ඒ සහන සැලසීමේ කමිටුව විසින් නවකවදයේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරියා නම් ඒ අතරින්ට හේතු භූත වෙච්ච කරුණු පිළිබඳ අපක්ෂපාති සාධාරණ විනිවිද පේන පරීක්ෂණයක් කරලා නිර්දේශ ඇතුළත් වාර්තාවක් මට දින 90ක් තුලදී සපයන්ට කියලා. උපන් බිමට සාප කරන දරුවෝ රටේ ඉන්නවා. මේක සාපලත් දේශීය බවට පත් වෙලා තියෙන අසාධාරණයට, අයුක්තියට, පීඩණයට, හිංසනයට ලක්වෙච්ච ඕනෑම දරුවෙකුට මේ කමිටුව ඉදිරියට යන්න පුළුවන්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.